ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදු වෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබරාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදිනේ නතර මහන්සේ යහපත් සුන්දර දවසක් මෙලෙස ඔබටත් මටත් නිම කරාට දෙවියන් වහන්සේ දී තිබෙන මහන්සේගේ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඉතින් අද දවසේ වෙනද වගේම යාශනා ඉල්ලීමුදස යාශනා කරන්නට ප්‍රථම දෙවියන් වහන්සේගේ යම් වචනයක් බලලා අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන අපි යාශනා ඉල්ලීමුදස අපි එක්සිට් වෙමු. මෙරාත්‍රි මම ඔබ සමග බෙදා ගන්නන එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය ලියවිල තුල සඳහන් කර තිබෙනවා යක්ෂයාට ඉඩ නොදෙන්න. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය කියනවා යක්ෂයාට ඉඩ නොදෙන්න. අපි දැනගන්න ඕන එකම දේ තමයි ජේසුස් වහන්සේ තුල ඔබගේ මගේ ජීවිතයේ තිබෙන උරුමය තුල සාතන් කියන්නේ මොන වගේ ස්වභාවයකින් කිතුණුවන්ගේ ජීවිතයට ක්‍රියාත්මක වෙනවද කියන එළිදරව්ව. බොහෝ වෙලාවට මේ එළිදරව් බොහෝ කිතුණුවන්ගේ ජීවිතේ නෑ. ඒ නිසා ඔවුන් හිතනවා සමහර ප්‍රශ්නේදීව සාමාන්‍ය දේවල් කියලා. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඔබ එළිදරව් කරද්දී තිබෙන සත්‍යතාවයෙන් ගැඹුරු දේවල් ඔබ සොයද්දී සාතන් කියලා වෙනම සාතනික සැලසුම් යක්ෂයාගේ බලපෑම් තිබෙන බව ලියවිල්ල තුල ඔබට මට එළිදරව් කරනවා. ඒ ස්ථානයේ ඒ නිසයි මේ ස්ථානයේ පෞතුමා කියන්නේ යක්ෂයාට ඉඩ දෙන්න එපා. එහෙනම් යක්ෂයා කොහොමද මනුෂ්‍යගේ ජීවිතවලට හානි කරන්නේ? බොහෝ වෙලාවට බොහෝ අයගේ ජීවිතේ අතීතයේ සිදු වූ සිදුවීම් ඔහු බොහෝ වෙලාවට ප්‍රයෝජනයට ගන්න. මේ සිදුවීම් නිසා ඒ සිතුවිලි ඇතුළට ගොස් ඔවුන්ගේ චරිතය සමහර මිනිස්සුන්ට ගහන්න සමහර මිනිස්සුන්ව විනාශ කරන්න මේ සිතුවිලි සාතන් ප්‍රයෝජන කරනවා. මිනිස්සුගේ ජීවිත ඇතුළේ මේ සාතන් ඇතුල්ලලා ඒ ස්වභාවයේ චරිතයේ බවට මිනිස්සුව පත් වෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ ස්වභාවික මානසිකත්වයෙන් ඔවුන් අයින් වෙනවා. කවදාවත් ඔවුන් ස්වභාවික මානසිකත්වයෙන් එහෙම මිනිස්සුන්ට කරන්න බෑ. සමහරට ගාන දේවල්, බනින දේවල්, විනාශ කරන දේවල්, නැති කරන දේවල් මෙවැනි දේවල් ස්වභාවිකව සාමාන්‍ය මිනිහෙට කරන්න බෑ. එහෙනම් ස්වභාවික මානසිකත්වයෙන් එහා ගියපු ක්‍රමවේදයක් තමයි සැලැස්මක් තමයි සාතන් මිනිසුන්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ දේවල් අපි කිතුණුවන් ලෙස අපි අඳුන ගන්න ඕනේ. අපේ ජීවිතේ මේවා අපි එළිදරව් කරගන්න ඕනේ. ඒ නිසායි සාතන් බොහෝ වෙලාවට කරන අතීතයේ සිටුණු සිටුවීම් ඔහු අරගෙන ඒ සිටුවීම් ඔහු මතක් කරලා දීලා මිනිස්සුන්ගේ ජීවිතේ වරදකාරී ස්වභාවයන් උන්ට පෙන්වන්න ගන්නවා. මේ වරදකාරී ස්වභාවයට උගේ මානසිකත්වය ගොඩ නගනවා. කෝපය, තීතිතකම, වෛරය, කලකිරීම වැනි ඒ ස්වභාවික දේ ඒ මනුෂ්‍යගේ ආත්මය ඇතුළට ඇතුම් කරලා ඒ මනුෂ්‍යයේ ස්වභාවයේ බවට පත් වෙනවා. ඒ ස්වභාවයේ බවට උන් පත් වුණාට පස්සෙ ඔහු ඒ අන් මනුෂ්‍යගේ ජීවිත විනාශ කරන එක පාවිච්චි කරනවා. ඒ නිසා බොහෝ වෙලාවට දෙවෙනස්සගේ දරුව වෙන බෝ අයගේ ජීවිතවල මේ ස්වභාවය තිබෙනවා. ඒ නිසා කියනවා සාතන් යක්ෂයා විරුද්ධව සිටින්ද කියලා. යක්ෂයා සැලසුම් කරනවා දෙවෙනස්සගේ මනුෂ්‍යක ජීවිත විනාශ කරන. කොහොමද දෙවෙනස් අදහන නොවන්නාගේ ජීවිතවල මේක තමයි ස්වභාවය. නමුත්
නැවත උපාදින ඔබගේ මගේ ජීවිතය තුළ ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස විශ්වාස කරමින් වහන්සේගේ උරුමයට උරුමකාරව කරපු ඒ උරුමය ලැබුණු ඔබගේ මගේ ආත්මය තුළ දෙවියන් වහන්සේ ඉදරව් කරන මේ රාත්‍රිය තුළ එහෙනම් එවැනි ස්වභාවයන් කිතුනෝව ජීවිතවලටත් එන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා බොහෝ වෙලාවට මේ වචනේ ඔබ තුළ නැතිනම් සාතන් ඔබගේ අතීතයේ සිදුවීම් ඌ මතක් කරලා ඒ ජීවිතවලට මිනිස්සුන්ව ගෙනියනවා. ඒ ස්වභාවයන් තුළට මිනිස්සු අරන් ගිහිලා මිනිස්සු මහා විශාල ලෙස එපා වීම තුළ කලකිරීම තුළ ජීවිත හානි කරගන් තුරට ඔහු ගෙන යනවා. ඒ නිසායි දෙවචනය තුළ ඔබට මට සඳහන් කරන එකට විරුද්ධව සිටින්න. එකට විරුද්ධව සිටින්න එනත් ඔබට දෙවියන් වහන්සේ බලයක් සහ හැකියාවක් දී තිබෙනවා. ඔබගේ ජීවිතයට එන කලකිරීම් අසමදානය අතීතයේ සිදුණු දේවල් සමහර දේවල් ඔබට මතක් කරන්න ඕනේ. සමහර දේවල් ඔබ යහපත් ලෙස ඔබ ජීවිතය ගත කරද්දී සමහර එක වචනයක් නිසා සමහර කුඩා සිදුවීමින් නිසා ඉක්මනට සාතන් ඔබේ අතීතයට අරන් යන අතීතයට අරන්ගේ ඒ සිදුවීම කර්ණ කොටගෙන විශාල චරිතයක් ඒ ජීවිතය තුළ නිර්මාණ කරනු සැලසුම් කරනවා. ඒ සිදුවීම නිසා පහුගිය අතීතයේ මෙවැනි දේ කරා මෙවැනි තත්ත්වයන් තුළ ගියා මේ වගේ මට රිද්දුවා කියලා ඒ වැනි ස්වභාවයන් තුළට මානසිකත්වය අරන් යනවා සාතන්. ඒ නිසා ඔබ ප්‍රවේසම් වෙන්න දෙවියන්ගේ දරුවන් ලෙස මේ පොළවේ ගමන් කරද්දී ඒ වගේම මාක් පොතේ 16 17 වෙනි පදේ අපිට ලියවිලි තුල කතා කරනවා අදහන්නන්ට ඇත්තා වූ ලකුණු ඕහෝ මාගේ නමෙන් යක්ෂයන් දුරු කරන්නෝය අන් භාෂාවලින් කතා කරන්නෝය සර්පයන් අල්ලා ගන්නෝ මේ ස්ථානේ කතා කරනවා දෙවියන් වහන්සේගේ දරුවන ඔබට මට උන්වහන්සේ බලයක් දී තියෙනවා යක්ෂයන් දුරු කිරීමට. එහෙනම් සාතන් කුමක් වූ ක්‍රමයක් පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ තුල සිටින කිතුනුවන්ගේ ජීවිත විනාශ කරන්. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ තුල දෙවනසගේ වචනේ නිරන්තර එළිදරව් කිරීම සමග යන ඔබ ප්‍රකාශ කරන්න ජීවිත අසමදානේ ඔබ කියන්නේ යේසුස් වහන්සේගේ නාමයක මට අයිති නැහැ. පීඩාවේදී ඔබ කියන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මේක මට අයිති නැහැ. වේදනාවේදී කියන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මට මේ දේ අයිති නැහැ කියලා ඔබ ප්‍රකාශ කරන්න. ඔබ ප්‍රකාශ කරද්දී ජීවිතේ තත්ත්වයන් වෙනස් වෙන්න යනවා. පවුල් තුල සමාදානය, පවුල් තුල ප්‍රීතිය, පවුල් තුන අනුග්‍රහය දෙවනාසේ අධික ලෙස ඔබගේ ජීවිතය දෙන්න යනවා. ඒ නිසා ඔබ විරුද්ධව සිටින්න ඔබගේ ජීවිතයේ දෙවියන් මහසසේ ඡයග්‍රාහී මාවතර ගෙන යනවා. දේ වචන තුල කියන්නේ සතුරට විරුද්ධව යක්ෂයාට විරුද්ධව ඔබට මඩ ජීවත් වෙන්න කියලා. ආමෙන්. හාලෙලූයා. මම දන්නවා අද දවසේ මේ රාත්‍රිය තුල ඔබ බොහෝ අය මෙවැනි පීඩාකාරී තත්ත්වයන් තුල ගමන් කරනවා කියලා. අතීතයේ සිදුවුණු සිදුවීම් සාතන් නිතර නිතර ඔබට මතක් කර දීලා ඔබගේ ජීවිතයේ තිත්තකම් එපා වීම කලකිරීම අන් අය ගැන කලකිරීමක් සහ ඔබටම ඔබගේ ජීවිතේ පාවුණු තත්ත්වයන් තුළ දමන් කරන බව මම දන්නවා. මේ රාත්‍රියේ දවෙනස ඔබට කතා කරනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දරුවන ඔබට මට උන්වහන්සේ බලය දී තිබෙනවා කියලා. උන්වහන්සේ කියනවා ඔබ යක්ෂයාට විරුද්ධව සිටින්න මේ රාත්‍රියේ තුළ ඔබ වෙනි තත්ත්වයන් තුළ එවැනි ස්වභාවයන් තුළ ඔබ ගමන් කරනවා. ඔබ ප්‍රකාශ කරන ජේසුගේ නාමයෙන් සතුට නැති කරන්න ඔබට කිසි අයිතියක් නැහැ කියලා ඔබ ප්‍රකාශ කරන ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබට අයිති උරුමය, ඔබට අයිති ප්‍රීතිය, ඔබට අයිති සමාදානය ඒක ඔබ උරුම කරගන්න. සාතන්ට දෙන්න එපා ඔබගේ පවුල තුළ තිබෙන සමාදාන නැති කරන්න, ඔබගේ ජීවිතය තුළ දෙන ප්‍රීතිය නැති කරන්න ඔබ සාතන්ට ඔබ දෙන්න එපා. ඔබ කියන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට කිසි අයිතියක් නැහැ. මගේ මාවතෙන් වයින් වෙන්න ඕන. මගේ ජීවිතෙන් වයින් වෙන්න ඔබ ප්‍රකාශ කරද්දී දෙවෙනාස ඔබගේ ජීවිතයේ දේවල් කරන නිසා ඔබගේ ජීවිතය ඔබ මෙවැනි තත්ත්වයන් තුල යන්දී ඔබ ප්‍රකාශ කරන දෙවෙනාසේ ජයග්‍රහණයන් තුල ඔබ ගෙන යන්න යනවා. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේ කරන්න බැරි දේ උන්වහන්සේ ඔබට මට කියන්නේ නැහැ. කරන්න නොහැකි දේ උන්වහන්සේ ඔබට මට කියන්නේ නැහැ. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ දෙවෙනාසේගේ වචින්ට අපි අතිනු කරගන්න. උන්වහන්සේ ප්‍රීතියේ ජීවිතයක්, සතුටේ සමාදානයේ ජීවිතයක් උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙන නිසා අපි දෙවෙනාසේ ප්‍රශංසා කරනවා. හාලෙලූයා. හාලෙලූයා. අපි සුළු මොහොතක් අපි පසුතැවිලා අපි දෙවෙනාසේගේ අභිමුඛයට යමු. ස්වාමිනේ මෙහැම කෙනෙම ජීවිත මම ඔබ ඉදිරියේ තබනවා තාත්තේ. ස්වාමිනේ මනස සිතුවිලි ඒ වියවුල් කර හැම තත්ත්වෙකම ජේසුස් වහන්සේ අප ප්‍රකාශ කරන දෙවියන් නිසා. ස්වාමිනේ සමහර සිදුවීම් නිසා ස්වාමිනේ ඔබගේ දරුවන්ගේ ජීවිතයේ සතුට නැති කරලා තිබෙනවාද? සමාදානය නැති කර දෙවන රාත්‍රිය මම ප්‍රකාශ කරනවා. ඒ බාධා කරන බාධා කිරීමේ ආත්මයට ජේසුස් වහන්සේ නම් ඉවත් වෙන පිස තියන්නේ.
මේ පෞලු වහන්සේ අතගසන්නේ පෞතුල සමාදානයේ නිදහස් කරන ප්‍රයන්නේ දිවිමේ සුවය ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරන ප්‍රයන්නේ යම් කෙනෙක් රෝග කරලා තිබෙනවද ඒ රෝගී තත්යන් තුල ගමන කරවද ඒ සාතන් ඇවිත් ඒ ජීවිතයේ තිබෙනව සමාදානය ඒක තුලින් නැති කර දෙනවා ඔහුගේ පෞල තුල ප්‍රීතිය ඒ රෝග තුලින් නැති කර දෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනවා ඒ රෝග ඒ සර්වෙම ඉවත් වෙනස ඔහුගේ දිවිමේ සුවය ඒ ජීවිත මත නිදහස් වෙනන දෙවි පියන්නේ හාලෙලූයා හාලෙලූයා පියන්නේ අතගසන පෞල් තුල සමාදානය නිදහස් කරන පියන්නේ ප්‍රීතිය නිදහස් කරන කෙන යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී දවස ඉඳන් ඔබට ලං වෙන්න ඔබ වහන්සේ තුල ජීවිතය ගත කරන්න ඔබ වහන්සේ උදව් කරන්න මගේ දෙයස අද දවසේ සපි ස්තුති කරන පියන්නේ දවසේ ඔබ බොහෝ අය ආශිර්වාද කර තිබෙන සතුට සමාදාන ප්‍රීතිය බොහෝ අයගේ ජීවිතේ දියුත් ලබා තිබෙන හැම දෙයක්ම සම අපි ඔබට ස්තුති කරන දෙවියන් වහන්සේ ඒ වගේ මගේ දෙවි පියන් සුබනින්ද දෙන්නේ දැසෙන් නැගිට කරුණාව දෙන්න දෙපෙන දවසින් දවස ඔබට ලං වෙන ඔබගේ වචනේ ඊදරව වන්දගෙන ඒක තුළ ජීවත් වෙන හැම කෙනෙක්ටම උපකාර කරන්න කියලා ආශනා කරනවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන් ආමෙන්